ඔන්න ඉතින් ආදරණීය ඔයාලා හැමෝටම අදත් මම සුබ දවසක් කියලා ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද සෙනසුරාදා දවසක්. ඉතින් ඔන්න මම මේ ලෑස්ති වෙන්න ඉක්මනින්ම උදේට උයා ගන්න කියලා. ඉතින් අද අයියාගේ අම්මව මෙහි ડોක්ටර් කෙනෙකුට පෙන්වන්න එනවා. අම්මගේ කකුල අමාරුයි කියලා ඔයාලා දන්නවනේ. ඉතින් අම්මගේ කකුල පෙන්වන්න තමයි අද මෙහි එන්නේ. ඉතින් ඒ නිසා අයියට 10 වෙද්දි හොස්පිටල් එකට යන්න ඕනේ කිව්වා. ඉතින් ඉක්මනින්ම උයන්නත් ඕන නිසා තමයි මං අද මේ විදිහට මෙනු එක ලෑස්ති කරේ. ඉතින් වැඩි දෙයක් නම් ඉුවේ නැහැ. මං බෝංචි උයලා ගොටුකල සම්බෝලයක් හදලා මාළු එඹුල් තියලා දැම්මා. ඉතින් ඔන්න ඒ ටික තමයි අද මං ඉුවේ. ඉතින් ඔන්න මං හිතුවද සවුට් එකකුත් හදන්න ඕනේ කියලා. ඉතින් ඒක මගේ හොඳ පුරුදු වලටත් ඇතලත් එනවනේ. ඉතින් ඒ නිසා මං අද සවුට් එකක් හදුවා. ඔන්න ඉතින් දැන් මේ වෙද්දි උයලත් ඉවරයි. මම මේ ඉස්සෙල්ලම ලෑස්ති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පූජාව තියන්න කියලා. භාග්‍යවත් තරහත් සම්මා සම්බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදු වනසේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක. මෙසේ නවහරාදී බුදුගණයෙන්ද අනන්ත අප්‍රමාණ බුදුගණයෙන්ද යුක්ත වූ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේ උදෙසා මේ සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා. ඉතින් මං කලින් කිව්වනේ අයියට 10 වෙද්දි යන්න ඕනේ කියලා. ඉතින් අද එන්න අයියා චුට්ටක් පරක් වෙනවා. ඒ නිසා අයියා කිව්වා එයාගේ කැම්ප් පෙට්ටියට බට්ටිකකුත් දාලා දෙන්න කියලා. ඔන්න ඉතින් මං දැන් ලෑස්ති වෙන්නේ මගේ සවුකැඳ ටික බොන්න කියලා. ඉතින් ඇත්තටම මේක ගොඩක් ගුණයිනේ. ඉතින් මට ඉස්සෙල්ල බුදුරජාණන් වහන්සේට පළතුරු පූජ කරන්න බැරි වුණා. ඉතින් ඔන්න මම දැන් තමයි බුදුරජාණන් වහන්සේට පළතුරු ටික පූජ කරේ. ඉතින් දැන් ඔන්න මම ලෑස්ති වෙන්නේ බබාට උදේට කවන්න කියලා. ඉතින් ඊළඟට මම කාලා තව ගොඩක් වැඩ තියෙනවා අද උදේට කරගන්න. ඔන්න ඉතින් දැන් බබාට නම් කවලා ඉවරයි. ඉතින් ඊළඟට තියෙන්නේ මට කන්න. ඉතින් මම මේ දවස්වල තව චූටි දෙයක් ආසාවෙන් බලනවා. ඉතින් අපි ඉස්සර චූටි කාලේ ආසාවෙන් බලපු දෙයක් නෙමේ අභීත දියණිය කියන්නේ. ඇත්තටම මම ගොඩක් ආසයි ඒ කතාවට. ඒ නිසා මම මේ දවස්වල කන ගමන් ඒ කතාව බලනවා. ඔන්න ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ හොදගත්ත රෙදි ටික වරන්න කියලා. ඉතින් ඒ අතරදි මට තව චූටි දෙයක් කියන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝස් බලන ආදරණීය අම්මා කෙනෙක් තමයි මංජුලා තෙන්නකෝන් අම්මා කියන්නේ. ඉතින් ඒ අම්මා මට ඒ අම්මාගේ ගෙදර හැදෙන මල් ඇට ටිකක් ගෙවලා තිබ්බා. ඉතින් ඇත්තටම ඒ අම්මට ගොඩාක් පිං. මගෙන් කිසිම මුදලක්වත් ගත්තේ නැහැ. ඒ අම්මාගේ වියදමින්ම මට ඒ ලස්සන මල් ඇට ටික ගෙවලා තිබ්බා. ඉතින් ඒ වගේ මිනිස්සුත් අද අපි අතර ඉන්න. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා ආදරණීය අම්මට සුබ පතන්න. ඔන්න ඉතින් මේ ඔයාලා දකින දවල් වරුව. ඉතින් මම බබාව නිදි කරලා ආව පොල්ටොෆි ටිකක් හදන්න කියලා. මොකද නංගි මගෙන් පොල්ටොෆි ඉල්ලිල්ල තමයි හිටියේ. ඉතින් දැන් ඔන්න එයාගේ ආසාවත් මම මේ විදිහට ඉෂ්ට කරා.
ඉතින් මට මේ දවස වෙනකොටත් මගේ ඇහි අමාරුව තාමත් තියෙනවා. ඒ වුණාට මේ දේවල් නොකර ඉන්න බෑනේ. උදේට උයන් නැතුව ඉන්න බෑ. බබාගේ දේවල් නොකර ඉන්න බෑ. ඉතින් ඒක තමයි ඇත්තටම මම තේරුම් ගත්තේ අම්මා කියන වචනේ තේරුම මොකද්ද කියන එක. ඉතින් ඇත්තටම ගෙදර අම්මා ලෙඩ වුණා කියලා ඒ අම්මට නිදහසේ ඉන්න බෑනේ. ඒ වගේම තමයි මටත් මේ දේවල් සේරම කරන්න වෙනවා. ඉතින් මට හිතුණා ආදරණීය ඔයාලට තව චූටි දෙයක් කියන්න. ඒ තමයි දුකේදීත් අපි සමග සිටින්න මිනිසුන්. ඒ වගේම සැපේදීත් අපිත් එක්ක මිනිස්සු ඉන්නවා. වෙනස තියෙන්නේ දුකේදී හරි සැපේදී හරි ඒ මිනිස්සු ඉන්න දුර ප්‍රමාණය අනුව. ඇත්තටම මිනිස්සු දුකේදී ගොඩක් ඈත් වෙනවනේ. නමුත් සැපේදී ඕනවටත් වැඩිය ගොඩක් මිනිස්සු ඉන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම ඒ වගේ මිනිස්සුන්ගේ අයින් වෙන්න කියලා. මොකද ඒ වගේ මිනිස්සුන්ගෙන් අපිට කිසිම වැඩක් නැති නිසා. ඉතින් ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා ඇත්තටම මට හදවතින්ම සුබපැතු ආදරණී ඔයාලට ගොඩක් පිං කියන්න. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං. තෙරුවන් සරණයි.